ආයුබෝවන් මේ ඔබේ ජීවිතයට වැඩිම වටිනාකමක් එක් කරන YouTube වැඩසටහන මේ ළඟදී මාව හම්බෙච්ච තරුණයෙක් මට කියනවා කාලයක් තිස්සේ ඇය වාසය කරපු ඇගේ පෙම්වතා දැන් ඇයව මගහරිනවා කියලා ඇයට ඕන වෙනවා ඔහුට විරුද්ධව නීතිමය මාර්ගයක් ගන්න මොකද ඒ වන විටත් ඇය ඇගේ ජීවිතයේ වටිනාම දේවල් ඔහු වෙනින් පූජා කරලා අවසන්. මේ වෙන විට මේ සමාජයේ තියෙන ඉතාමත් බරපතල තත්ත්වයක් තමයි මේක. තරුණ තරුණයන් ඉතාමත් ආකර්ෂණීය විදිහට ඉතාමත් කෙටි කාලයකින් පෙමුතුන් බවට පත් වෙනවා. ටික කාලයක් ආශ්‍රය කරලා මේ දෙන්න විරසක වෙලා ඈත් වෙලා යනවා. හැබැයි අවාසනාවට මේ කෙටි ආශ්‍රය තුළ බොහෝ වෙලාවට තරුණයන් තමන්ගේ තියෙන සියලුම වටිනා දේවල් තමන්ගේ පෙම්වතා වෙනුවෙන් පූජා කරලා ඉවරයි. අනිත් පැත්තට සමහර තරුණයන්ගේ වටිනා දේවල් මිල මුදල් වගේ දේවල් යාන වාහන වගේ දේවලු සමහරට අනිත් පැත්තේ තමන්ගේ පෙම්වතිය වෙනුවෙනුත් වැය කරලා ඉවරයි. මේක දෙපැත්තටම අදාළ වෙන ප්‍රශ්නයක්. මොකද්ද? විවාහ පොරොන්දු කඩ කිරීම. තමන්ව කසාද බඳිනවා කියලා තමන්ගේ පෙම්වතා කාලයක් ආශ්‍රය කරලා දැන් තමන්ව මගහරිනවා නම් ගන්න පුළුවන් නීතිමය ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඔව්. පැහැදිලිවම විවාහ පොරොන්දු කඩ කිරීම යටතේ අධිකරණමය සාණයක් ලබා ගත හැකියි. හැබැයි බොහොම පරිස්සමට වෙන්න ඕන දෙයක් මේක. විවාහ පොරොන්දුවක් කඩ කරන්න නම් ඒ සම්බන්ධයෙන් විවාහ පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගන්න නම් මතක තියාගන්න වළංගු විවාහ පොරොන්දුවක් එතන තියෙන්න ඕන. මේ වළංගු විවාහ පොරොන්දුවක් කියන එක හොඳටම පැහැදිලි කාරණාවක් තමයි නීති ඉදිරියේ එය ලිඛිත විය යුතුයි. දැන් අතීතයේ නම් පෙම්වතුන් අතර සම්බන්ධතාවය පවත්වාගෙන ගිය පෙම්වතුන් මගේ ලිපි මගේ. එතකොට ඒ ලියුම් වල තියෙනවා මම ඔයාව කසාද බඳිනවා, ඔයාව විතරයි කසාද බඳින්නේ, වෙන කවුරුන් මගේ ජීවිතේ නැ මේ ආදී විදියට. එතකොට මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ලිඛිත පොරොන්දුවක් විදියට. හැබැයි අද වර්තමානයේදී ප්‍රශ්නයක් තියෙනවා අපි හැමදේම පාවිච්චි කරන්නේ ජංගම දුරකථනය හරහා. හැම සම්බන්ධතාවයක්ම පවත්වා ගන්න මේ ජංගම දුරකථනය හරහා. එතකොට ගැටලුවක් ඇති වෙනවා මේ පොරොන්දුව කොහොමද අධිකරණ ඉදිරියේ ඔප්පු කරන්න කියලා. අනිවාර්යෙන්ම නීතියේ තියෙන්නේ මේක ලිඛිත විය යුතුයි කියලානේ. ඒ නිසා SMS කෙටි පණිවිඩ මෙතනදී වැදගත් දෙයක් වෙනවා. ඔහු ප්‍රකාශිතවම තියෙන්න ඕන මම ඔයාව කසාද බඳිනවා කියලා. කොන්දේසි විරහිතව කොන්දේසි නොමැතිවම මේ ප්‍රකාශය පැහැදිලිවම සටහන් වෙන්න ඕන. එහෙම නැත්නම් අධිකරණ ඉදිරියේ යම් දුරකථන සංවාදයක් අපි ඉදිරිපත් කරනවා නම් ඒක අර පරිගණක සාක්කියක් ඉදිරිපත් කරන විදිහටම අධිකරණයේ සෑහීමකටපත් වෙන විදිහට නිත්‍යානුකූලව මේ දේවල් ඉදිරිපත් කරන්න වෙනවා. එහෙම නැත්නම් අපිට විවාහ පොරොන්දුවක් වළංගු විවාහ පොරොන්දුවක් දුන්නද කියන එක අධිකරණ ඉදිරියේ ස්ථාපිත කරන්න බැරුව යනවා. මේ විවාහ පොරොන්දුවක් කඩකිරීමක් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යනවා නම් ඒ විවාහ පොරොන්දුව වළංගු දෙයක් වෙන්න ඕන. හා ඒත් එක්කම ඒ විවාහ පොරොන්දුව අපි පිළි අරගෙන තියෙන්නත් ඕන. මම ඔයාව කසාද බඳින්න කැමතියි කීවට වැඩක් නැහැ. අනිත් කෙනාගේ පැත්තනොත් කැමැත්ත ලැබිලා තියෙන්න ඕන ඒ සඳහා. හැබැයි මතක තියාගන්න විවාහ වළංගු විවාහ පොරොන්දුවක් දෙන්න බැරි කට්ටිය මේ සමාජයේ ඉන්නවා. කවුද එකක් තමයි වලංගු විවාහයකට එළඹෙන්න නිසි වයස සම්පූර්ණ නොකරන ලද තැනත්තා. ලංකාවේ විවාහ වෙන්න පුළුවන් නිසි වයස තමයි වයස අවුරුදු 18. එහෙනම් වයස අවුරුදු 18ට අඩු තැනත්තේ තව කෙනෙකුට දුන්නොත් විවාහ පොරොන්දුවක් එය වලංගු විවාහ පොරොන්දුවක් නෙවෙයි. ඒ නිසා මේ තමන් මේ පොරොන්දුව ගන්නගෙන තමන්ව කසාද බඳිනවයි කියන කෙනා මේ වයස තුල ඉන්නවාද નિયમિત වයස සම්පූර්ණ කරලා තියෙන අවස්ථාවක දීපු විවාහ පොරොන්දුවක්ද කියලා සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ කාරණය දැනටමත් වළංගු විවාහයක ඉන්න තැනැත්තෙකුටත් තව විවාහයක විවාහ පොරොන්දුවක් දෙන්න බෑ. ඔහුට කිසිසේත් කියන්න බෑ මම දැන් තියෙන විවාහය අවලංගු කරලා ඔයාව කසාද බඳිනවා. ඒ ආකාරයට විවාහ පොරොන්දුවක් දෙන්න බෑ. මොකද ඔහු තවමත් විවාහ පොරොන්දුවක් දෙන්න
සුදුසු මට්ටමක ඇත්තේ නැහැ. හැබැයි ඔහු ඔහුගේ කලින් විවාහයේ දික්කසාද කරලා අවසන් කරලා ඉවරලා මේ විවාහ පොරොන්දුව දෙනවා නම් එය වළංගු විවාහ පොරොන්දුවක්. ඊළඟට කිසිම ආකාරයකින් විවාහ පොරොන්දුවක් වළංගු විවාහ පොරොන්දුවක් දෙන්න හැකියාවක් නැහැ තහනම් ඥාති සම්බන්ධතා තියෙන අයට. අපි අපේ වැඩසටහන තුල සාකච්ඡා කරලා තියෙනවා විවාහයකට සුදුසුකම් කියලා වීඩියෝවක්. මේ වීඩියෝවේ පැහැදිලිව අපි කතා කරලා තියෙනවා විවාහයකදී වළංගු විවාහයකට ඇතුළත් වෙන්න පුළුවන් තැනැත්තන් කවුද කියලා. උදාහරණයක් හැටියට අයියට බෑ නංගිව කසාද බඳින්න. බාප්පගේ පුතාට බෑ නංගිව කසාද බඳින්න. පුංචි අම්මගේ නංගිගේ හෝ අම්මගේ සහෝදරයෙක්ගේ පුතෙකුට බෑ කසාද බඳින්න. අපි තහනම් ඥාති සම්බන්ධතා මොනවද කියලා මීට කලින් කතා කරලා තියෙනවා. එවැනි ආකාරයේ සම්බන්ධතාවයක් තියෙන කෙනෙකුට වළංගු විවාහයක පොරොන්දුවක් දෙන්න හැකියාවක් නැහැ. ඊළඟ කාරණාව උන්මත්තක පුජ්‍යලය. තමන්ට ස්වයංව තීරණ ගැනීමට හැකියාවක් නැති තැනැත්තන්ටත් වළංගු විවාහක පොරොන්දුවක් දෙන්න බෑ. ඒතර මේ තැනැත්තන් විවාහ පොරොන්දුවක් දුන්නොත් එය මුලපටන්ම වළංගු විවාහක පොරොන්දුවක් නෙවෙයි. කෙනෙක් විවාහ පොරොන්දුව කඩ කරාම මෙතන තියෙන ගිවිසුමක් ගිවිසුම කඩ කිරීමක් තියෙන්නේ. ඒතර ගිවිසුම කඩ කරාම අපිට පුළුවන් අධිකරණයට යන්න. මේ සම්බන්ධයෙන් අපි යන්න ඕන දිසා අධිකරණයට. තමන්ගේ පලාතේ තියෙන දිසා අධිකරණයට ගිහිල්ලා තමයි මේ සම්බන්ධයෙන් සහනයි දෙන්න ඕන. හැබැයි මතක තියාගන්න සාමාන්‍ය වෙනත් ගිවිසුම කඩ වුණාම අපිට අධිකරණයෙන් ඉල්ලන්න පුළුවන් ඒ ගිවිසුම ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න කියලා නියෝග කරන්න කියලා නියෝගයක් ඉල්ලන්න පුළුවන්. හැබැයි විවාහ පොරොන්දු කඩ කිරීම සම්බන්ධයෙන් නම් විවාහ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරන්න කියලා නියෝගයක් අපිට ඉල්ලන්න බෑ. මොකද විවාහය කියන්නේ ජීවිත කාලෙටම අපිත් එක්ක බෙදලා තියෙන දෙයක්. අකමැති කෙනෙක් එක්ක අපිට ජීවිතය ගත කරන්න බෑ. හැබැයි එයා අපිට කරපු හානිය වෙනුවෙන් අපිට පුළුවන් එයාගෙන් වන්දි ඉල්ලන්න. විවාහ පොරොන්දුවක් කඩ කිරීමේදී අපිට ලැබෙන ප්‍රධානතම කාරණය තමයි අපිට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම. අපි ඒ වෙන විට විවාහයට සූදානම් වෙලා නම් අපි සමහර විවාහ පොරොන්දු කඩ වෙනවා මංගලෝත්සවයේ හේත කියලා. මේ වගේ අවස්ථාවක අපි මංගල්‍ය වෙනුවෙන් කරපු සියලු වියදම් අපිට විවාහ පොරොන්දුව කඩ කරපු පාර්ශ්වයෙන් අය කර ගැනීම හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට සිදුවෙච්ච මානසික හානියටත් අපිට වන්දි ලබා ගැනීම හැකියාවක් තියෙනවා. තවත් අතකින් ගත්තාම මං කලින් කිව්වනේ මගේ ගාවට ආව තරුණියගේ ප්‍රශ්නේ තමයි ඇය ඇගේ ජීවිතයේ වටිනාම දේවල් මේ තරත්තට දීලා. ඒ කියන්නේ විවාහ වෙනවයි කියන පොරොන්දුව මත ඇය ඇයගේ කන්‍යාභාවය ඔහු වෙනුවෙන් පූජා කරලා තියෙනවා. මෙන්න ලංකා මේක ලංකාවේ සුවිශේෂී තත්ත්වයක්. කසාද බඳිනවයි කියලා පොරොන්දුවක් දීලා කිසියම් තරුණියක් සමග ලිංගිකව එකතු වුණොත් හා ඊට පස්සේ මේ විවාහ පොරොන්දුව කඩ කරොත් අපිට පුළුවන් ඒ තරුණියට පුළුවන් කන්‍යා දූෂණය. මතක තියාගන්න මේ වචනේ ස්ත්‍රී දූෂණය නෙවෙයි මේක කන්‍යා දූෂණය. මේ ආනිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මතක තියාගන්න ඕන කාරණාව තමයි ඔබ විවාහ පොරොන්දුවක් කඩ කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරියට යනවා නම් පැහැදිලිවම එය ලිඛිත සාක්ෂියක් සහිතව තමයි යන්න ඕනේ.